දෙදස් දාසේ හයයි විසි එක් වෙනිදා එවකට රංජන රාමනායක හිටපු අමාත්‍යවරයා විසින් මාධ්‍යවල පන්ත්‍රි නිල නිවාසයේදී මාධ්‍ය හමුවක් පවත්වලා ඩිෆෙන්ඩර් රතයක් පෙන්නලා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පහර දීමක් සහ ඝාතනයකට සම්බන්ධ වාහනයක් දමලා ගිහිල්ලා කියලා එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණා. එදාම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ඇවිල්ලා කිව්වා මේක මගේ වාහනය ඔබතුමාට වැරදීමක් කියලා. එතුමා මේ කරපු ප්‍රකාශය නිසා මට විශාල හානියක් සිදු වුණා. එනිසා මම එතුමාට විරුද්ධව මිලියන 500ක් වන්දි ඉල්ලලා 2016 නුගේගොඩ අධිකරණයේ මම නඩුවක් ගොනු කරා. පුරා වසර 4ක් මේ නඩුව ගැනුණා. දැන් මේ වෙනකොට නඩුව විභාගයට ගැනීම නියමිත තිබුණා. හැබැයි මම කල්පනා කරා මේ මිනිස්සයා දුක් විඳින මිනිස්සෙක්, කිරේ ගිල්ල ඉන්න මිනිස්සෙක්. මේ මිනිස්සයා අසරණ වෙලා ඉන්නේ. සියලු දෙනා මේ මිනිස්සයව නොමග යවලා තියෙන්නේ. මම හිතුවා එතුමාට සමාව දෙන්න ඕනි කියලා. ඒ අනුව අද දිනේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා අධිකරණයට ඇවිල්ලා මේ කරපු සිද්ධිය පිළිබඳ එතුමාගේ කනගාටුව ප්‍රකාශ කරා. ඒ අනුව මම මේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නිසා මම කියන්නේ මම දැක්ක රංජන් මන් රංජන් රාමනායක කියලා කෙන අහිංසක මිනිස්සෙක්. ඒ මිනිස්සයව නොමග යවුවා. ඒ මිනිස්සව වැරදි මාමතකට යොමු කරා. මේ නඩුව පිළිබඳව මම අධ්‍යක්ෂ ජනාධිපතිතුමාට කතා කරපු වෙලාවෙත් එතුමා කිව්වේ මිනිස්සුන්ගෙන් පරිගන්න එපා. අපි දේශපාලනයට අවිල්ල ඉන්න පරිගන්න නෙවෙයි. ඒ නිසා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගෙන් මට වෙච්ච අසාධාරණයක් ගත්තොතින් මාව හිරේ දාන්න මට නඩු දාන්න මගේ ගෙවල් ඇති සියලු ප්‍රශ්න වලට රංජන් රාමනායක මන්ත්‍රීතුමා මැදිහත් වුණා. හැබැයි අද එතුමා අසරණ වෙලා තියෙනවා එතුමාට කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා මම මගේ නඩුව විභාග කරා නම් මේකේ විභාගයේ අවසාන තීන්දුව වෙන්නේ රංජන් මන්ත්‍රීතුමාට තවත් අවුරුදු ගාණක් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මට එතෙන්ට ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලයට පත් කරේ දේශපාලන පරිගණකින් කරන්න නෙවෙයි. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වෙනස. ඒ නිසා මම අද දිනේ මේ නඩුව ඉල්ලාස් කරගත්ත මේ සිද්ධිය පිළිබඳ රංජන් රාමනායක මැතිතුමා කනගාටු ප්‍රකාශ කරා, සමාව ප්‍රකාශ කරා. ඒ අනුව අද සමිතියකටපත් කළා නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නිසා මේ දේශපාලන පරිගණකින් ගන්න සියලු දේශපාලච්ඡන්ට කියන්නේ මෙතෙන්ටපත් වෙන්න එපා. දේශපාලන පරිගණකින් වලට යන්න එපා. මට තරම් රංජන් රාමනායක මන්ත්‍රීතුමා ගහපු කෙනෙක් නැහැ. වැඩිම ගහපු කෙනා අද රංජන්ට සමාව දුන්නා. මේක තමයි අපේ රටේ ඉන්න මිනිස්සු ඉගෙන ගන්න ඕනේ. බොහොම ස්තුතියි. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නඩුවේ තීන්දුව ගත්තොතින් දැන් බලන්න රංජන් රාමනායක මන්ත්‍රීතුමාට ශ්‍රේෂ්ඨාධිකරණ ගත්ත තීන්දුව. සාක්ෂිකරුවන් 103 දෙනෙක් ඉඳද්දි 3 දෙනෙක්ගෙන් සාක්ෂි අවසන් කරා එතුමා වෙනුවෙන් පෙනිහිටපු ජනාධිපති නීතිච්ච සුහන්දිරන් මහත්තයා. එතුමගේ මේ සාක්ෂි ටික අරගෙන ගියා නම් 103 ගත්ත නම් සමහරට රංජන් මන්ත්‍රීතුමාට නිදහස් වෙන්න තිබ්බා. යුක්තිය සාධාරණේ කරලා. මොකද සුහන්දිරන්ට ඕන උනේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාව හිරේවල ජිනීවා මානව හිමිකම් කමිටුවට රංජන් මන්ත්‍රීතුමාව ගෙනියන්න. එතුමා බැලුවේ නැහැ රංජන් මන්ත්‍රීතුමා නිදහස් කරගන්න. 103 දෙනෙක් සාක්ෂීන් දැද්දි 3 දෙනෙක්ගෙන් සාක්ෂි අවසන් කරන්නේ කවුද? තමන්ගේ සාක්ෂි ටික කරලා රංජන් මන්ත්‍රීතුමාගේ නිවැරදිභාවය පෙන්වන්න තිබ්බා. එතුමාගේ නිවැරදිභාවය පෙන්වන්න නැතුව මානව හිමිකම් ගෙනියන්න සුහන්දිරන්ලගේ ඕමනාවට ජාත්‍යන්තරට විරුද්ධව ගොනු කරන්න මේ මිනිස්සුව හිරේ දැම්මා. අදේ මිනිස්සය ගැන පසුතැවිලි වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට රංජන් ගැන මම කනගාටු වෙනවා. මම මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මම යෝජනාවක් කරන්න හදනවා පෞද්ගලිකව මේ මිනිස්සට යම් සාධාරණයක් වෙන්න ඕනේ කියලා මම හිතනවා.